ඉදිරිපස වම් පාදයට දඩයක්කරුවෙකු විසින් අටවන ලද බදින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවා ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මාස 12 වෙනිදා සිට ප්‍රතිකාර ආරම්භ කළ අතර ඊයේ දිනට හස්තියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු සඳහා 3 මාසක් ගත වී තිබෙනවා. අග්බෝගේ ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපයේ බාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබනවා. අවස්ථා කිහිපයකදී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කිහිපයක්ද ඊට සහාය දැක්විය. තිරප්පණය B2 වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ එම කාර්යාලයට අනියුක්ත බහුකාර්ය නිලධාරීන්ගේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මෙවැනි විට තරමක සුවයක් ලබා ඇති බව දැකගත හැකි. මේ අතර මහවැලි H කලාපයේ කලාවැවින් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අස්වැත්තුම ගම්මානයේ ජීවත් වන ශාන්ත බණ්ඩාර ගොවි මහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයින් විසින් මෙවර යලකන්නේ වගා කළ වී ගොයමෙන් කොටසක් අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබා දීමට ඊයේ කටයුතු කරා. එසේම හස්තියාට ප්‍රතිකාර සිදු කරන වනජීවී නිලධාරීන්ට ආශිර්වාද කරමින් කලාකරඹවැවේ ධම්මචිත්ති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත්පිරිත් සජ්ජායනයක් සිදු කර ඔවුන්ට පිරිත් නූල් ගැටගැසීමක්ද මෙහිදී සිදු කරනු ලැබුවා. දිනමින YouTube නාලිකාවෙන් ඔබ දැන්ම subscribe කරන්න.